අයිබෝවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සිත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත සුදුවැන් රියදුරන් ලෙස පෙනී සිටි දෙදෙනා අත්අඩංගුවට ආසියාන් රටවල තානාපතිවරු ජනපති හමු වෙයි ලෝකයේම අන්තර්ජාලයෙන් ශ්‍රී ලංකාව සොයයි රෝහින්‍යා සරණාගතයින් සමූල ඝාතනය කළ බවට වෙන චෝදනා මියන්මාර් නායිකාව ප්‍රතික්ෂේප කරයි ප්‍රථමයෙන් දේශීය පුවත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සංවිධානය කළ මාධ්‍ය හමුවකට සුදුවැන් රියදුරන් ලෙස පෙනී සිටි පුද්ගලයන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සංවිධානය කළ මාධ්‍ය හමුවකට සුදුවැන් රියදුරන් ලෙස පෙනී සිටි පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහර ප්‍රදේශයේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අදාළ සිදුවීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ පරීක්ෂණවලින් අනතුරුව අදාළ පුද්ගලයන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය නොවැම්බර් 10 වනදා එවකට අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ රාජිත සේනාරත්න මහතාගේ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් අදාළ රියදුරන් දෙදෙනා සුදු වෑන් රථ තුලින් පුද්ගලයන් පැහැර ගැනීම සම්බන්ධයෙන් අදහස් පළ කර තිබුණා. ආසියාන් සංවිධානයට අයත් රටවල තානාපතිවරුන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ පැවැත්වුණා. අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ හෙවත් ආසියානු රටවල තානාපතිවරු කණ්ඩායමක් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. තායිලන්තය, ඉන්දුනීසියාව, මියන්මාරය, වියට්නාමය, මැලේසියාව යන රටවල තානාපතිවරු සහ කොන්සල්වරු මෙම හමුවට එක්ව සිටි අතර ඔවුන්ගේ සුභාශිංසන පළමුව ජනාධිපතිවරයා වෙත පළ කරනු ලැබුවා. ශ්‍රී ලංකාව සහ සිය රටවල් අතර සම්බන්ධතා වර්ධනය කර ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර එවෙනුවෙන් පූර්ණ කැපවීමෙන් කටයුතු කරන බව තානාපතිවරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ සහතික කර තිබෙනවා. එමෙන්ම කලාපීය සහයෝගීතාව ඉහළ නංවමින් ඉදිරි අභියෝග ජය ගැනීමට එක්ව කටයුතු කිරීම පිළිබඳවද අවධානය යොමු කෙරුණා. මෙරට සංචාරයක නිරත ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් පැවැත්වුණා. ඒ අරලියගහ මන්දිරයේදී. ජපාන විදේශ කටයුතු අමාත්‍ය මොතේගේ තොෂිමිත්සු මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. අග්‍රාමාත්‍ය දුරයට පත්වීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කරමින් ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා එවන ලද ලිපියක් මෙහිදී විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දුන්නා. එම ලිපියෙන් ජපාන අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ ජනාධිපතිවරණයෙන් පසු නව රජයේ බලයට පත්වීමෙන් පසු ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරට සංචාරයක නිරත වීම තුළ ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය කඩිනමින් ලබා දීමට ජපානය කැමැත්ත පළ කරන බවයි. අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා වෙත සිය සතුටු පළ කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 2014 වසරේදී සිය ජපාන සංචාරය පිළිබඳවද මෙහිදී සිහිපත් කර තිබෙනවා. වසර 66කට අධික කාලයක් ජපානය සහ ශ්‍රී ලංකාව අතර පැවති සබඳතා පිළිබඳව සිහිපත් කළ මහින්ද රාජපක්ෂ මහතා දෙරට අතර සබඳතාවන් තවදුරටත් ශක්තිමත් කිරීම තම බලාපොරොත්තු බව වාසිටියා. නිදහස හා විවුර්ත ඉන්දු පැසිෆික් සංවර්ධනය කිරීමේ දැක්ම තුළ ජපානය ඉන්දියානු සාගරයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනයට සහාය ලබා දීමට අකණ්ඩව උනන්දුවක් දක්වන අතර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ දැනට පවතින ඒකාබද්ධ ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් වුණා. වත්මන් ආණ්ඩුව MCC ගිවිසුම අත්සන් කිරීමට පෙර පාර්ලිමේන්තු විවාදයක් පැවැත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ජීවන වියදම අඩු කරන්න ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා. අපි පැහැදිලිව කියනවා එහෙම ජීවන වියදම අඩු කරන්න මේ ආණ්ඩුවට හැකියාවක් නැහැ කියන එක මේ අවස්ථාවේදී හැමතිබ සඳහන් කරනවා. ඒ වගේම තමයි මාධ්‍ය නිදහසට ගහලා ආණ්ඩු උත්සාහ කරනවා නම් ආණ්ඩුවේ වැඩපිළිවෙල මේ රටට අරගෙන යන්න ඒකට ඉතා පැහැදිලිවම විපක්ෂ කැඩිට එක්සත් ජාතික පක්ෂය නැගිටිනවා කියන එක මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕනේ. ඒ වගේම තමයි එක්සත් ජාතික පක්ෂය අපේ ආණ්ඩුවට ගැහුවා MCC කිවිසුම අසංකරනවා කියලා. දැන් දෙසැම්බර් මාසයේ 31 වෙනිදා ඉස්සෙල්ලා MCC කිවිසුම අසංකරන. ආණ්ඩුව මේ ගැන ඍජු පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි කියන එක මේ අවස්ථාවේදී සඳහන් කරනවා. ඒ වගේම පාර්ලිමේන්තුව MCC gives us a Sella, Parliament to a Vivada Dila, Megana, Andrew Gunner, Priada, and Hatta, Kineku, Mira to Panic Random Kinikai, Pesava. Rata Tula, Sabe, Janamatiak Atiwada, Emma Janamatheta Idalabatima, Dahan Navavana, Andukrama Vivasta, Sanshodin, Ehiri Gosati Baba, Rajamathya, Lakshman Yapa, Abivardhana Mahata Pavasanaba, Mathura Muddera Dakma Pradashani Tekrimin, Rajamathya, Mebava Prakasha Kala. තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය දකුණු පළාත් නියෝජ්‍ය තැපැල්පති කාර්යාලය සහ මාතර ප්‍රධාන තැපැල් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන මාතර මුද්දර දැක්ම ප්‍රදර්ශනය විවෘත කිරීම තොරතුරු හා සන්නිවේදන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම ප්‍රදර්ශනය ඊයේ දින සිට 15 වන දින දක්වා මාතර ප්‍රධාන තැපැල් කාර්යාලයේ පරිශ්‍රයේදී උදෑසන 9 සිට පසුරු 6 දක්වා පැවැත්වෙනවා. මෙහිදී ශ්‍රී ලංකාවේ ප්‍රථම මුද්දරය වැඩිම වටිනාකමක් සහිත මුද්දර ප්‍රථම තැපැල්පත ප්‍රථම මුල්දින කවරය ඇතුළු මුද්දර ආශ්‍රිත දුර්ලභ දෑ බොහොමයක් දැක බලා ගැනීමට මෙන්ම පැරණි මුද්දර කාසි නෝට්ටු දෙස්විදෙස් නව මුද්දර මිලදී ගැනීමටද අවස්ථාව හිමිවනවා. 1857 වසරේ සිට නිකුත් කෙරුණු මෙරට මුද්දර ඇතුළත් මුද්දර නාමාවලිය සහ මුද්දර ආශ්‍රිත බොහෝ දෑ මෙහිදී මිලදී ගැනීමටද ප්‍රේක්ෂකයින්ට අවස්ථාව හිමිවනවා. ये अवसान कैबिनेट पांडे यानवे गत तीनों की व्यक्ति नो ऐसा आप ये होते तीनों एवं सेवक यांटे हपत्ता कारण क्रियात्मक बैठे तीनों अब ये क्रियात्मक कराना ऐसा तैपल दिपात में तीन तीने असान कारी तत्त्य सेवक यान नतर अब ये एक निमाह कराना उनमें काले आते हैं आर्थिक हदान नाम रटे प्रधानवासी सुरक्षित रखती है नोन देवनी बतावट විනයක් රටේ තියෙනවා තුන්වෙනි එක ඒ දෙකම තියෙනවා නම් ආර්ථිකය හදන්න අමාරු කමක් නැහැ. මේ මාසෙ නැත්නම් අප්‍රේල් මාසයේ අවසාන භාගයේදී මේ රටේ පාර්ලිමේන්තු මැතිවරණයක් ප්‍රකාශයටපත් වෙයි. ඒ පාර්ලිමේන්තු මැතිවරණයේදී රටේ ජනතාවට සුරක්ෂිත ආණ්ඩුවක් නැවත නිර්මාණය කරන්න තීන්දුව ගන්න පුළුවන්. 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ අස්ථාවර භාවයක් තියෙනවා මේ රටේ. මේ රටේ සැබෑ ජනමතයක් ඇති වුණාම ඒ ජනමතය ක්‍රියාත්මක කරන්න පුළුවන් කමක් නැති තත්ත්වයක් 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ තියෙනවා. ඒ නිසා 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ඒ නරක පැති රටේ ඉස්සරහට යන්න බැරි පැති වෙනස් කරන්න නම් 3/2ක බලයක් මේ රටේ අවශ්‍යයි. ඒ නිසා මේ රටේ 3/2 බලයක් පාර්ලිමේන්තුව ලබාගත යුතුයි ඉදිරි කාලයේ. වත්මන් ආණ්ඩුව රට වෙනුවෙන් ක්‍රියාත්මක කරන ඕනෑම යහපත් ක්‍රියාමාර්ගයකට ජනතා විමුක්ති පෙරමුණේ සහාය ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණ ඕනම දෙයක් කරන්නේ යන ගමන දැනගෙන. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් රට වෙනුවෙන් කරන හොඳ දේවල් වලට උපරිම සහාය ලබා දෙන්න පක්ෂයක් හැටියට අපි සූදානම්. කැබිනට් මණ්ඩලය 16ට බස්සපේක හොඳයි. හැබැයි ඒ 16ට ඇතුළත් කරපුවා ගැන ප්‍රශ්න තියෙනවා. ඒ වගේම රාජ්‍ය ආයතනවල ඇමතිවරයාගේ අගමැතිවරයාගේ ජනාධිපතිවරයාගේ පින්තූර ගහන්න නැති වෙන තීන්දුව ගත් එකත් හොඳයි. ඒ වගේම විදේශ ගමන් යනකොට කලින් ජනාධිපතිවරු වගේ රොත්ත බුරුත්ත අරගෙන යන්නේ නැති එකත් හොඳයි. ඉතින් මේ ආදී දේවල් වලට අපි එතුමාට ප්‍රශංසා කරන අතරේ ඒ වගේම තමන්ගේ ඥාතීන් තනතුරු වලට පත් කරගත්තේ ගැන නම් අපේ එච්චර ප්‍රසාදයක් නැහැ. ඒ වගේම රාජ්‍ය අමාත්‍යතුරු 38ක් දාලා ඒ රාජ්‍ය අමාත්‍යංශවල වෙනම ලේකම් කෙනෙක් දාලා ඒකට වෙනම කාර්ය මණ්ඩලයක් දාලා රටේ ජනතාවගේ මුදල් වියදම් කරන එක ගැන අපේ මනාපයක් නැහැ. මේවා වෙනස් කරගන්න ඕන දේවල්. ජනතාව ඡන්ද දීලා තියෙන තුමට පරණ රාජපක්ෂලා ගියපු ගමන යන්න නොවේ. ඒ වගේම MCC ගිවිසුම කිසියම්ම ලෙසකින් හෝ අත්සන් කරයි කියලා මේ ආණ්ඩුව අපි විශ්වාස කරන්නේ නැහැ. 2019 වසරේ Google සෙවුම් ප්‍රවණතා ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව අන්තර්ජාලයේ Google සෙවුම් යන්ත්‍රය ඔස්සේ වැඩිම පිරිසක් ව්‍යායිස් නැතිනම් කොහෙද යන්න විමසා ඇත්තේ ශ්‍රී ලංකාවයි. දහ නමේ වසරේ Google සෙවුම් ප්‍රවණතා ලැයිස්තුව ඊයේ දින ප්‍රකාශයට පත් කෙරුණු අතර එහි ශ්‍රී ලංකාව වැඩිම සෙවු ස්ථානයක් බවට පත්ව තිබෙනවා. ඒ අමරිකානුවන් අතර සුප්‍රකට සුපර් බෝල් ක්‍රීඩාංගණය සහ අද්භූත එක්සත් ජනපද ගුවන් හමුදා කඳවුරු ලෙස හැඳින්වෙන ඒරියා 51 ද අභිබවමින් අමරිකානු අන්තර්ජාල සෙවුම්වලින් 90%ක්ම Google කිනුම් භාවිතා කරන අතර අමරිකානුවන් අතුරින් 87%ක් අන්තර්ජාලය භාවිතා කරන බව සඳහන්. ලෝන් ඉන්ටර්නෙට් සංග්‍රහ විසින් හොඳම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කිරීම සහ කොන්ඩේ නාස්ට් ට්‍රැවල්ස් වැනි සංචාරක ප්‍රකාශනවලින් ශ්‍රී ලංකාවට හිමි වූ සුවිශේෂී ස්ථානයක් සමග ශ්‍රී ලංකාව 2019 වසරේ ගෝලීය වශයෙන් විශිෂ්ටත්වයට පත් වුණා. කාලය තුළ ශ්‍රී ලංකාවේ සිදු වූ සුවිශේෂී සිදුවීම් රැසක් සමගම මෙලෙස ශ්‍රී ලංකාව පිළිබඳව ලෝකයේම දැඩි කතා බහට ලක් වුණා. ඒ අනුව 2019 වසරේදී ඇමරිකානුවන් වැඩිම පිරිසක් "Where is" නැතිනම් කොහෙද යන විමසා ඇත්තේ ශ්‍රී ලංකාවයි. මෙරට සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා රජය මේ වන විට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසනවා. බෙන්තොට ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. බෙන්තොට සංචාරක පුරවරයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා ඊයේ එක්වුණා. බෙන්තොට ගංගාශ්‍රිතව පවතින කඩලාන පද්ධතිය දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේ නේත්‍රාකර්ෂණයට ලක් වූ සුන්දර ස්ථානයක්. සුන්දර ස්ථානය සංරක්ෂණය කර මෙරට සංචාරක කර්මාන්තය දියුණු කිරීමට රජයේ අවධානය මේ වන විට යොමු වී තිබෙනවා. මෙරට සංචාරක ක්ෂේත්‍රය පසුබෑමකට ලක්ව තිබූ සමයක විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය බෙන්තොට සංචාරක පුරවරය වෙත ඇදබැඳ ගැනීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව නිරීක්ෂණ චාරිකාව අතරතුර මන්ත්‍රීවරයා මෙලෙස අදහස් පළ කළා. රජයක් හැටියට දේශීය සංචාරකයා පිළිබඳවත් ඉතාමත්ම විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ තියෙන ඔවුන්ට අවශ්‍ය කරන පාසුකම් ලබා දීම, ඒ වගේම විශේෂයෙන්ම මේ සංචාර කලාපයේ ඔවුන් නැරඹිය යුතු තැන් සංරක්ෂණය කරන්න, ඒවා ප්‍රතිසංස්කරණය කරන්න, ඒවා ආරක්ෂා කරන්න හොඳ වැඩපිළිවෙලක් දැනටත් ක්‍රියාත්මක කරන්න සූදානම් වෙලා තිනවා. විශේෂයෙන්ම පළවෙනි කාරණය තමයි අපේ මේ තියෙන සම්පත් ටික ආරක්ෂා කරගන්න එක. අද අපි රජයක් හැටියට විශේෂයෙන්ම මේ ශේෂ්ත්‍රයට නිපුණතාවයක් තියෙන දක්ෂතාවයක් තියෙන උදවිය තමයි අපි උත්සාහ ගන්නේ. මේ ඒ තනතුරු වලට පත් කරන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් අපේ ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමත් උත්සාහ ගන්නේ ප්‍රවීණතාවයක් තියෙන අධ්‍යක්ීම් බහුල උදවිය මේ ශේෂ්ත්‍රයට සම්බන්ධ කරන්න. මම හිතනවා කෙටි කාලයක් ඇතුළත මේ සංචාරක ව්‍යාපාරයේ දියුණුවක් ලබා ගන්නට පුළුවන් වෙයි. ඒක තමයි මේ රටේ අහිංසක සංචාරක ව්‍යාපාරයේ යෙදෙන සියලු දෙනාගේම බලාපොරොත්තු. කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති අතිපූජ්‍ය ගලපොඩ ශ්‍රී ඥානීස්වර නාහිමියන්ගේ 76 වන ජන්මදිනය අදට යෙදී තිබෙනවා. මේ උන්වහන්සේ පිළිබඳ සියත අප තබන ගෞරවනීය සටහනක්. 1943 වසරේ දෙසැම්බර් 14 වෙනිදා මාතර ගලබොඩදී ගලබොඩ කංකානම්ගේ දොන් කරුණාරත්න නමින් පුත් කුමරෙකු උපන්නා. ඒ ගලබොඩ කංකානම්ගේ දොන් මද්දුමගේ පියාට සහ අමරවික්‍රම ලියනගේ සිලිහෙන මවට දාවයි. කරුණාරත්න දරුවාගේ ළමා කාලය ගත වූයේ මේ විදිහටයි. 1954 වසරේදී වයස අවුරුදු 11ක් වූ මේ දරුවා කොළඹට එනවා. ඉන් අනතුරුව ගලබොඩ ශ්‍රී ඥානීස්වර නමින් ගංගාරාම විහාරස්ථානයේදී පැවිදි දිවයට ඇතුළත් වුණා. එතෙන් පටන් ගංගාරාමේ පොඩි හාමුදුරුවෝ ලෙස හැඳින්වූ උන්වහන්සේ දිනෙන් දින කැපී පෙනෙන සාමණේර නමක් ලෙස කාගෙත් සිත් දිනාගත්තා. පැවරුණු වගකීම නිසිලස ඉටු කරමින් ශාසනික ප්‍රබෝධයට මුල් තැන දුන් උන්වහන්සේ 1964 වසරේදී උපසම්පදාව ලැබුවා. ශාසනික මෙන්ම සමාජීය මෙහෙවරක යෙදීමටද උන්වහන්සේ දැඩි කැපවීමෙන් කටයුතු කළා. කතරගම ශ්‍රී ගංගාරාම විශ්‍රාම ශාලාව, සුහද ළමා නිවාසය, ජිනරත්න කාර්මික විද්‍යාලය, වැඩිහිටි නිවාස උන්වහන්සේගේ සමාජීය මෙහෙවරට සාක්ෂි දරනවා. ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නව මහ පෙරහර කොළඹ නගරයේ පැවැත්වෙන දැවැන්තම සහ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පෙරහර අතරින් ප්‍රමුඛ ස්ථානයක් ගෙන තිබෙනවා. මෙහි උදේ රටට දායාද කළ මේ ආදර්ශමත් ගංගාරාම පොඩි හාමුදුරුව අද උන්වහන්සේගේ ජන්මදිනය සමරනවා. රට දැය සමය වෙනුවෙන් ගිහි ජීවිතය කැප කළ අතිපූජ්‍ය ගල්බොඩ ශ්‍රී ඥානේස්වර නාහිමිපාණන් වහන්සේට චිරාත් කාලයක් ශාසනික සමාජීය මෙහෙවරෙහි නියැලෙන්නට ධෛර්ය ශක්තිය ලැබේවයි සියත ප්‍රවෘත්තිංශය ඇතුළු Voice of Asia මාධ්‍යජාලය ප්‍රාර්ථනා කරනවා. ඔබ වහන්සේට චිරන් ජයතෝ. හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ සහ මඩකලපුව කල්මුනේ ප්‍රධාන මාර්ගයේ සිදු වූ රිය අනතුරු දෙකකින් පුද්ගලයන් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ ලොරි රථයක් මාර්ගයේ නිවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වූ අනතුරකින් තුවාල ලැබූ පුද්ගලයන් 2 දෙනෙකු කොටගල රජයේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පියවරගත් බව පොලිසිය පවසනවා. එම අනතුරෙන් තුවාල ලැබූ එම ලොරි රථයේ රියදුරු සහ රිය සහායක මූලික ප්‍රතිකාර වලින් පසු නුවරඑළිය රජයේ මූලික රෝහල වෙත වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරු කර යැවීමටද පියවරගෙන තිබෙනවා. එම අනතුර දිමුලපතන පොලිස් වසමට අයත් හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ දෙවොන් ප්‍රදේශයේදී සිදු වී තිබෙනවා. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත සමාගම්වල සේවක මණ්ඩලයේ දූදරුවන්ගේ නව වර්ෂයට අවශ්‍ය පොත්පත් පාසල් උපකරණ ඇතුළු ලිපි ද්‍රව්‍ය බෙදා දීමේ ප්‍රජා සත්කාර වැඩසටහනක් ඊයේ නාවින ආපිකෝ මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්වුණා. මෙහි තේමාව වූයේ ශිල්ප ලබන්නට ලොවක් දිනන්නට යන්නයි. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැන ගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ සවස් 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.